අයිබෝවන් හරිදේ හරියටම කියන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත පොළොන්නරුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිත රැඳවියන් 5 දෙනෙක් පලා යයි දිවයිනට පැමිණි තවත් යුක්‍රේන සංචාරකයන් 3 දෙනෙකුට කොරෝනා මෙරට සමස්ත කොවිඩ් මරණ 200 සීමාව ආසන්නයට මෙරට දෙවන කොරෝනා රැල්ලේ ආරම්භය යුක්‍රේනින් බවට සැක තිබියදී යුක්‍රේනයෙන් සංචාරකයන් ගෙනාවේ ඇයි විපක්ෂය ප්‍රශ්න කරයි පළාත් සභා නැවත ප්‍රතිෂ්ඨාපනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනාවක් දයාසිරි කියයි පළාත් සභා ගැන අපි සාකච්ඡා කළේ නැහැ අමරවීර කියයි මද්‍රව්‍ය ඇති බවට සැක දීවර යාත්‍රාවක් ගාල්ලේදී නාවික හමුදා භාරයට දැන් දේශීය පුවත් පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටි රැඳවියන් 5 දෙනෙකු පලා ගොස් තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 199 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 virus ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ හතරක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 199 දක්වා ඉහළ ගියා. එලෙස මියගිය පුත්කලින් අතරට මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72ක පිරිමි පුත්කලෙක්ද ඇතුළත්. ඔහු මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර ඊයේ දින මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එසේම කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක කාන්තාවක්ද මියගොස් තිබෙනවා. අදාළ කාන්තාව කොළඹ ජාතික රෝහලේ සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී මියගොස් ඇත්තේ පසුගිය 29 වනදායි. කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක පිරිමි පුද්ගලෙක්ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ඔහු එම රෝහලේදී පසුගිය 29 වනදා මියගොස් තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුත්කලෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුගිය 29 වනදා මියගොස් තිබෙනවා. මේ අතර පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටි රැඳවියන් 5 දෙනෙකු අද අලුයම එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා. අදාළ රැඳවියන් මේගම්මු බන්ධනාගාරයේ සිට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන විත් සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. දඹල්ලගේ බුද්ධික විමලරත්න නම් වයස අවුරුදු 31ක පුත්කලෙක් මද්දුම රාළගේ කවිඳු මදුෂාන් නම් වයස අවුරුදු 27ක වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් විජේසූරිය ආරච්චිගේ හරිත කැලුම් අප්පුහාමි නම් වයස අවුරුදු 26ක මාරවිල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් අංගම්පිටිය වයික්කාල ප්‍රදේශයේ පදිංචි ඉමියා මුදියන්සේලාගේ නිමල් වසන්ත නොහොත් ගැටයා නම් වයස අවුරුදු 52ක පුත්කලෙක් හා ජයමාවත පාර බොරලැස්ස ප්‍රදේශයේ පදිංචි පීකේ සුමිත් පුෂ්පකුමාර නම් වයස අවුරුදු 36ක පුද්ගලෙක් මෙලෙස පලාගිය ආසාදිතින් වන බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. පලාගිය ආසාදිත රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙවන විට පොලිසිය හා යුද හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා. මොවුන් සම්බන්ධයෙන් තොරතුරක් විතොත් 0718 59 1233 හා 119 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එසේම බස් බාහිර පළාතෙන් පිට වෑමේදී සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඩ් ආසාදිතින් ලෙස පුද්ගලින් 16 දෙනෙකු හඳුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. තවදුරටත් බස් බාහිර පළාත ආශ්‍රිතව පිට වෙන ස්ථාන 11ක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කරනවා. ඊයේ දිනේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව 940ක් සඳහා සිදු කර තිබෙනවා. එම 940 සිදු කිරීම මගින් පුද්ගලින් 16 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා කොවිඩ් ආසාදිතින් බවට. ඒ පසුගිය 18 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගත් මුළු සංඛ්‍යාව 90ක් පමණ වෙනවා. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පසුගිය දා පැමිණි යුක්‍රේන ජාතිකයින් අතරින් තවත් යුක්‍රේන ජාතිකයින් 3 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව COVID වෛරසය ආසාදනය වී ඇති සමස්ත යුක්‍රේන ජාතිකයින් සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ තහවුරු කළේ.
COVID virus ආසාදනය වූ නව රෝගීන් 639 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වූ අතර ඉන් ආසාදිතයින් 636 දෙනෙකු දේශීය වහඳුනාගත් පුද්ගලයන් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 190ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 133ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 89ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතයින් 224 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. අපේ රට තුළ වාර්තාවන COVID-19 රෝගීන් සිතියම් ගත කළොත් දෙසැම්බර් මාසය තුළදී අපිට රෝගීන් වාර්තා වෙච්ච ආකාරය තමයි මේ සිතියමෙන් පැහැදිලි වෙන්නේ. මේ තිත් වශයෙන් තියෙන සෑම රෝගියෙක්ම එතනින් පේනවනවා අපිට විශේෂයෙන්ම කොළඹ නගරය සීමාවෙත් ඒ වගේම බස්නාහිර පළාතේ විශාල වශයෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ. ඊට අමතරව දකුණු පළාතේ රෝගීන් වාර්තා වෙනවා. ඒ වගේම කල්මුනේ ප්‍රදේශයේ රෝගීන් වාර්තා වීමත් යාපනයේ සුළු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීමත් සිදු වෙනවා. අනිත් ප්‍රදේශවල රෝගීන් වාර්තා වීම තියෙන්නේ අවම මට්ටමක. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 38,957ක් වන අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 42,701ක් ලෙසයි. 2020 වර්ෂය අදින් අවසන් වෙනවා. ඒ වර්ෂයේ අවසන් මාස 11ම අප ගත කළේ COVID-19 රෝගීන් සමග මේ රෝගය පාලනය කිරීම සමග. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය විසින් දියත් කළ මේ විශාල මෙහෙයුමට ජනතාවගේ විශාල දායකත්වයක් සහයෝගයක් ලබා දුන්න. ඒ තුළින් ජන ජීවිතය අඩාල වීමක් සමග තමයි අපි 2020 අවසන් කරන්නේ. 2021 අපිට ආරම්භ කරන්න සිද්ධ වෙනවා. අපිට අලුත් බලාපොරොත්තු ඇතුව අපේ කොහොමද අපේ රට සමෘද්ධිය කරා යොමු කරන්නේ, අපි කොහොමද දියුණු වෙන්නේ, අපි කොහොමද අපේ අරමුණු සාක්ෂාත් කරන්නේ කියලා. නමුත් ඒ සියලුම දේ සමග අපිට COVID-19 රෝගයත් සමග තමයි 2021 ආරම්භ කරන්න සිද්ධ වෙන්නේ. නමුත් ජනතාවගේ අදිෂ්ඨානය සහ කැපවීම තියෙනවා නම් අපිට පුළුවන් වෙනවා මේ COVID-19 රෝගය ඉතාමත්ම ඉක්මනින් පාලනය කරලා සාමාන්‍ය ජන ජීවිතයකින් මේ රට නැවතත් යථා තත්ත්වයට පත් කරන්න. ඒ සඳහා ජනතාවට අවශ්‍ය ධෛර්යය, ශක්තිය සහ උවමනාව උනන්දු ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමි. 2021 වර්ෂය COVID-19 රෝගය පාලනය කරපු වර්ෂයක් බවට ශ්‍රී ලංකාව පත්වේවායි කියලා ප්‍රාර්ථනා කිරීම මම මේ අවස්ථාවේදී සිදු කරනවා. රජය එන්නත් සම්බන්ධයෙන් ඉතා පසුගාමී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. ඒ මොනරාගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ වෙනකන් මේ කොවිඩ් එන්නද සම්බන්ධයෙන් අපි මොනවද කරලා තියෙන්නේ? දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් එන්නද සඳහා 20%ක් ජනගහනය මේ එන්නද නොබිලේ ලබා දෙන්න යනවා කියන කතාව අපි කවුරුත් දන්න කාරණාව. දෙසැම්බර් 7 වෙනිදාට පෙර මේකේ ලියාපදිංචි කියලා තියෙනවා. අපි ඒකටවත් ලෑස් වෙලා නැහැ. රජය එන්නත් සම්බන්ධයෙන් ඉතාමත් පසුගාමි තැනක තමයි ඉන්නේ. මේ විදිහට කටයුතු කරන්න කුමක් නිසාද? මේ එන්නත් සඳහා යොමු වෙන නැත වෙන වෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කතා කරමින් ජනතාව රවට්ටමින් අද කාලය ගත කරන්නේ මොන කාරණයක් නිසාද? සෞඛ්‍ය උපදේශනවලට අනුව කොවිඩ් රෝගය පාලනය කිරීමට අවශ්‍ය නිසි පියවර ගන්නා බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ අවිස්සාවේල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සීතාවක ආයෝජන කලාපයෙන් කොරෝනා රෝගීන් 674ක් හමු වෙලා තියෙනවා. හැබැයි 674ක් හම්බ වෙන්නේ මේ ඉන්න සමස්ත 23,000ක සේවක සංඛ්‍යාවෙන් 40%ක් විතර පරීක්ෂාවට ලක් කිරීමේ වාතාවරණයක් තුළ. ඒ නිසා ඒක මහා විශාල ඉලක්කමක් විතර අපි දකින්නේ. නමුත් මේ රෝගීන් හමු වීමේ ප්‍රතිඵලයක් විදිහට අවිස්සාවිල්ල, කොස්ගම, ගුවන්වැල්ල කියන පොලිස් වසම්වල වසා දැමීමට ආණ්ඩුව තීරණය කරන්න සිද්ධ වුණා. මොකද සේවකින් නවාතැන් අරන් ඉන්නේ මේ ස්ථානවල. නැතුව එක ප්‍රශ්නයක් තමයි රෝගීන් බව හඳුනගත්තට පස්සේ රෝහලෙන් ගෙනියනතුරු ඒ අය තමන් පදිංචි වෙලා ඉන්න ස්ථානයේ ඉන්නේ. ඒතර ඒක ගමට ප්‍රශ්නයක්. ගමේ ජනතාවගේ විරෝධයක් මතුවෙනවා. ඒ නිසා අපි තීරණය කරා කලාපයේ තුලම අතරමැදි රෝහලක් හදලා යම්කිසි කෙනෙක් වැඩ කරන අතරතුරු තමන් කොරෝනා පොසිටිව් කියලා දැනගත්තොත් ඒ අය අපි අතරමැදි රෝහලේ රඳවලා තියෙනවා.
සෞඛ්‍ය බලධාරීන් රෝහලට ගෙන යනතුරු ඒ වගේම අපි කලාපයෙන් පිට තවත් හදන අතරමැදි රෝහල ඒ කියන්නේ කලාපයේ සේවකයෙක් වේවා වෙනත් ගම්වැසියෙක් වේවා කොරෝනා පොසිටිව් තත්ත්වයට පත් වෙලා කියලා හඳුනාගත්තම ඒ අයව නතර කිරීමට ඒ වගේම පරීක්ෂණ වැඩි කරමින් අනිත් පැත්තෙන් ගත යුතු සෞඛ්‍ය උපදේශ නිසිලස පිළිපදිමින් මේ රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට අපි තීන්දුව කරා. නව වර්ෂයට පා තබන මොහොතේ සීලු දෙනා සාමකාමී සුහදශීලී ප්‍රතිපත්තියක් අනුකමනය කළ යුතු බව රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මිරිගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. මේ වර්ෂයේදී අපේ රටටත් ලෝකයේ අනිත් රටවල් වලටත් ඇති වෙලා තිබෙන මේ භයානක වසංගත උවදුර නිසා අපට කාටවත් විනෝදයෙන් ප්‍රීතියෙන් කාලය ගත කරන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි උදා වෙලා තිබෙන්නේ. මේ රෝග පීඩාදිය තිබෙන නිසා වෙනදා මෙන්ම විනෝදයට බර වෙලා කෙලිදෙලෙන් කාලය ගත කරන්න ගියොත් මේ රෝග පීඩාදියෙන් බොහෝ දෙනෙකුට කරදර හිරිහැරවලට පත්වීමත් ඒ ව්‍යාප්ත වීමත් සිදුවෙන්නට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා කවුරුත් මේ වර්ෂයක් ගෙවිලා නව වර්ෂයකට පා තබන මොහොතේදී ඉතාම සාමකාමී සුහදශීලී වාතාවරණයකින් යුතුව කටයුතු කරන්න අපි කවුරුත් කල්පනා කරන්න ඕනේ. අපි මිනිස්යෝ කියන හැඟීම. ඒ නිසා අපි ජාති ආගම් කුල මල වශයෙන් බෙදිලා එකිනෙකා පිළිබඳව තරහෙන් ක්‍රෝධයෙන් ගත කරනවට වඩා මේ වගේ අවස්ථාවකදී කවුරු සාමූහිකව හිතලමතල කල්පනා කරලා තම තමන් අදහන ආගමානුකූලව පිළිවෙත් සම්පූර්ණ කරගෙන තම තමන්ගේ ප්‍රතිපත්තියේ ජීවිතයට එකතු කරගෙන දැහැමින් සෙමින් ජීවත් වෙන්න අදිෂ්ඨාන කරගන්න උවමනා කරන මොහොතක්. සියත ප්‍රවෘත්ති අංශය ඔබ වෙතගෙන එන විශේෂ ප්‍රවෘත්ති විශේෂාංකය Goodbye 2020. වසරක මතකාවර්ජනය අද රාත්‍රී 7ට ඔබ වෙත ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. පළාත් සභාව නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ යෝජනාවක් රජයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍යම කරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රැස්වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. පළාත් සභා මැතිවරණය පිළිබඳව ඇත්තරම දැන් තිබෙන කෝවිඩ් වසංගත තත්ත්වයත් එක්ක පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම මේ වෙලාවේ අපිට කළ හැකි කාරණයක් නෙවෙයි. ඒක මුළු රටම දන්න කාරණයක්. මහා මැතිවරණය අපි පවත්වන්න ගිහිල්ලා මාස පහක් අපි මහමැතිවරණය කල් දාලා අපිට සිද්ධ වුණා දැවැන්ත කාලවකවානක් ඒකට වෙන් කරන්න. ඒ නිසා විශේෂ ඉල්ලීමක් තිබෙන්නේ අපි පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යා යුතුයි. අත වශයෙන් පළාත් සභාව දැන් තියෙනවා. පළාත් සභාව නැතුව නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. පළාත් සභාවේ ජනතා නියෝජනය නැහැ. පසුගිය පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් නැවත සක්‍රිය කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් නැවත පළාත් සභා ප්‍රතිෂ්ඨාපනය කරන වැඩපිළිවෙලකට යන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක යෝජනාවක් විදිහට අපි ඉදිරිපත් කරමු. ඉදිරිපැතනින්ද පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා නැහැ. අපි පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා කරේ නැහැ. මොකද පක්ෂ නායකින්ගේ රැස්වීමේදී පළාත් සභා මැතිවරණය මේ මොහොතේ නොතියන්න තමයි තීන්දුව කරේ. තියෙන කොවිඩ් තත්ත්වයත් ඒ වගේම අපේ පක්ෂයේ විදිහට අපි දන්වලා තිබුණු මතයක් තිබුණා. ඒ තමයි නව ඡන්ද ක්‍රමයක්, මන අපනේදී ඡන්ද ක්‍රමයක්. ඒවා පිළිබඳව සාකච්ඡා කරලා තමයි කටයුතු කරන්න තීන්දුව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් වරප්‍රසාද ලබා බිම් මට්ටමේ සිටින තම පාක්ෂිකයින් අමතක කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාරමාතා පවසනවා. ඒ කලාව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහුගිය ජනාධිපතිවරණය වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් හිටපු පිල අමතක කරලා මාරු වෙලා ගිහිල්ලා ඒ පැත්ත ජයග්‍රහණය කරන්න කටයුතු කරා. අද මොකද වෙලා තියෙන්නේ? අද ප්‍රාදේශීය සභා මට්ටමේ ඉන්න සියලුම මන්ත්‍රීවරු 9න් අඬනවා. අද සියලුම ප්‍රතිපාදන ටික එනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතක කරලා කියලා. මේ අයට අද දිට්ට දැම්ම වේදනීය කර්මය තමයි මේ ඉෂ්ට වෙලා තියෙන. ඇමතිකන් දෙකක් හම්බෙලා තියෙනවා. ඒ දෙන්න පාර්ලිමේන්තුවේ සතුටින් ඉන්නවා. දෙන්නෙකුට රාජ්‍ය ඇමතිකන් දුර හම්බෙලා තියෙනවා. හැබැයි අපි හදපු යහපාලන ආණ්ඩුවේ එතුමුලා තමයි මේ රටේ වැදගත්ම වූ අමාත්‍යංශ සියල්ලම දැරුවේ. ඒ වරප්‍රසාද ටික අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ UMP පාක්ෂිකුන්ට සලකන්න තියදී අපි හදපු ආණ්ඩුවේ. හැබැයි අද මහලකුඩ තමන්ගේ මහගෙදරට ගියා කියලා ගියේ. දැන් මහගෙදරට ගිහිල්ලා නැහයෙන් අඩනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇත්ත තත්ත්වය අවබෝධ වෙලා නැද්ද? තමන්ට ලැබිලා තියෙන ඇමති කට්ටත් එක තවදුරටත් ඉන්නවද? නැත්තම් සමස්තයක් විදිහට මෙරට රද වෙලා තියෙන පීඩණයෙන් ගලව ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛෝ කටයුතු කරනවද කියන තීන්දුව ගන්න වෙන එතුමලා ප්‍රධානීයෝ ටික ලැබිලා තියෙන ඇමති කණ්ඩිකෙන් සැතපි සතුටක් ලැබෙමින් ඉන්න වරෙන්ද වෙන රටගෙන හිතලා ගන්න තීන්දුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න පාටක් අපිට පේන්නේ නැහැ. කොරෝනා වසංගතයේ මැදේ වද සාමාන්‍ය පරිදි රට පවත්වාගෙන යාමට අවශ්‍ය පීවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෙහන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කොරෝනා අවදානම් තත්ත්වයේ තුල සුබසාධන කටයුත්තක් අපි කපා හැරියා නම් කියන්න මොකද්ද කපා කරපු සුබසාධනය කියලා. යටිතල පහසුකම් සංවර්ධනයේ සිදු වෙනව රටේ සමෘද්ධි දීමනාව, වැඩිහිටි දීමනාව, වෙනත් රෝගාබාධ හින්දා දෙන දීමනාවන් ජනතාවට ලබා දෙනවා. රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වැඩපිළිවෙලක් සිදු වෙනවා. ඊළඟට රට වහලා තියපු කාලේ ඉතාම සීමිත ප්‍රමාණයක් රට ඇරලා තියෙන කාලේ මේ සියලුම කාල පරිච්ඡේදයන් තුල රජයේ සේවකයන්ට වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම රජය සිදු කළා තියෙනවා. අපි අහනවා මොකද්ද ආණ්ඩුව කරලා තියෙන කප්පාදුව? පොහොර සහනාධාරය ලබා දීලා තියෙනවා. රටේ අපි විශ්වාස කරනවා, අපි සම්බන්ධ වෙලා තියෙනවා, අපි සැලසුම් අදලා ක්‍රියාත්මක කරනවා. රටේ කොරෝනා වසංගත තත්ත්වයක් තිබ්බත් සාමාන්‍ය පරිදි රට පවත්වාගෙන යන්න අවශ්‍ය සියලුම වැඩ කටයුතු අපි කරනවා. අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනේ අපේ රටේ රාජ්‍ය බැංකු පද්ධතිය ආරක්ෂා වීමක් සිදු වෙන්නේ අපේ ආණ්ඩුව යටතේ පමණයි. අපි දැක්කනේ මේ රාජ්‍ය බැංකු පද්ධතියට යහපාලන ආණ්ඩුව කරපු විනාශය. යහපාලන තමන්ට ඕන විදිහට බැංකු පද්ධතිය හසුරෝපු ආකාරය පිළිබඳව අපි දැක්කනේ. ආණ්ඩුව බලයට පත් වී වසරක් ගෙවී යන මොහොතක මෙරට ජනතාව ඉතා අසිරු තත්ත්වයකට පත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී වර්ෂයකට ආසන්න කාලයක් යනකොට මහජනයා එක වේලක් කන්න අමාරු තැනකට පත් කරලා තිබෙනවා. හැබැයි අපි දන්න දේශපාලන දැනුම අනුව අපි දන්නවා ලබන අවුරුද්දේ අවසාන වෙනකොට ඊටත් වඩා අමාරු තැනකට සමස්ත ශ්‍රී ලාංකික ජනතාව පත් වෙනවා. ඊළඟ අවුරුද්ද වෙනකොට ඊටත් වඩා අමාරු තැනකට පත් වෙනවා. මොකද ජාතික වශයෙන් හෝ දේශපාලන වශයෙන් හෝ මූල්‍යමය වශයෙන් ගත්තු තීන්දුව නෙමෙයි මහජනතාවට ප්‍රකාශ කළේ. ඒ නිසා ගෙවි ගිය වසර කනගාටුදායකයි, අවාසනාවන්තයි. වෙසක් එක තියන්නත් බැරි වුණා, සිංහල අවුරුද්ද තියන්නත් බැරි වුණා, මුස්ලිම් අවුරුද්ද තියන්නත් බැරි වුණා, කතෝලික ආගම අනුව නත්තල් නිසියාකාරව පවත්ව ගන්නත් අපෝසත් වුණා. ඒ නිසා 20-21 වර්ෂයේ කුමන ප්‍රශ්න තිබුණත් ශ්‍රී ලාංකික ජනතාවට බුද්ධිය පහළ වේවා. අත වශයෙන් අපි මේ මාස කීපය තුළ සමස්ත රටේ ඇතිවෙන තත්ත්වයට විසඳුමක් දීම සඳහා අවශ්‍ය කරන එක්සත් ජාතික පක්ෂයේ සැලැස්ම අපි සකස් කරමින් ඉන්නවා. ඒක අපි 20-21 වෙනකොට, 20-22, 20-23, 24 වෙනකොට ජාතිය හැමෝම තියෙනවා. බොරු ප්‍රකාශ නෙමෙයි. රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා නිවැරදි ජාතික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කරනවා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් මද්‍රව්‍ය බවට සැකකරන ද්‍රව්‍ය තොගයක් සහිත යාත්‍රාවක් සමග සැකකරුවන් සිව්දෙනේ ගාල්ලේදී නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ මෙහෙයුමකින් අනතුරුව මෙම යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇති අතර මේ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි. නෝවුඩ් ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන භගවන්තලාව, ආර්යපුර සහ සිරිපුර ගම්මානවල පදිංචිකරුවන් දිනපතා නිවාසවලින් බැහැර කරන කැලිකසල හා ඝන අපද්‍රව්‍ය තේවත්තට බැහැර කිරීම හේතුවෙන් පාරිසරික ගැටලු රැසක් මතුවී ඇති බව වතු පාලන අධිකාරිය පවසනවා. රුපියල් කෝටි 10කට අධික මුදලකට විදේශිකයෙකු හට අලෙවි කිරීම සඳහා මහනුවරට රැගෙන වී තිබූ ඉපැරණි බාණ්ඩ කිහිපයක් සමග සැකකරුවන් 8 දෙනෙකු මහනුවර පොලිසියේ කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Siyatha ප්‍රවෘත්ති අංශය ඔබ වෙතගෙන එන විශේෂ ප්‍රවෘත්ති විශේෂාංගය. Goodbye 2020 වසරක මතකාවර්ජනය. අද රාත්‍රී 7ට ඔබ වෙතගෙන ඒමට සියලු කටයුතු සූදානම්. රැඳෙන්න Siyatha ප්‍රවෘත්ති සමගින්. ඒ සමගින් අපගේ මධ්‍යහනුපත් විකාශය මින්නිමවට පත් වෙනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.